දුලපුතතාටසු සන්්‍යාවක් අපි දාර්ශයයේ විද්‍යාපන්තිය පටන් ගන්නවා අපි කතාකරකරයිඉන්නේ ප්‍රස්සාන විද්‍යාව ඉතා වැදගත් පාඩමක් අපි කතාකරකරඉන්නේ පධාර්ථය වියෝහය කියන කොටස. අපි මේ කොටස මෙහෙමම උසස් පිලට තියෙනවසා මෙහම උසස් පෙට තියවා දැුත් ඇති කෙහිතෙනව දැන්ටවු විස්ස කරත් වඩ කාලකට කාලින් හෙම තුසස් පෙට මේ කොට සමති වුණා. එතකොට දළමුතාලට මේ අවස්ථාවදී අපට සාමාන්‍යයෙන් සාමාන්‍යය පෙරදි සාමාන්‍ය පෙරදි ලොකුවට රසායන විද්‍යාව කෙනෙ ගොඩක් වෙලාවට ස්කෝල අනුව ගන්නන්නේ නැහැයි රසායින විද්‍යාව බෞ්තික විද්‍යාව කෙනෙකනු ගොඩක් වෙලාවට ජීවවිද්‍යාව තමයි ගොඩක් වෙලාවට සම්පූර්ණය වන්නන්නේ අනි කොටස් ගොඩක් වෙලාවට ඉගැන්වෙෙන් නැති නිසා ඒ අත් හේතුවක් නැයි වගේම ඒ උසස් පෙර රස්සාන විද්‍යාව මේ කොටස් මතක් කල්ල තමයි සරහට යන්නේ එක නිසා මේ කොටස් ආපහුමුල ඉන්නම ඉගෙන ගන්නවා දූලපතාල අනාගත්තේ බෞද ෞක විද්‍යාව හරි ජීවිද්‍යාව හරිිරන්නවන මේකොටස්නි ආරේම ඔහු ඉගෙන ගන්නවා. නමුත් මේකොටස් දැන්මයින්දා පොඩ්ඩා හරි මත්තකරන්නේ එක අවබෝධ කරගන්න පුළුවන් වුනොත් එහෙම ඒ උසස් පෙලදි දූලකුතාලා එක්තරා සීමාවක් ඉස්සර හට ගිහින් තමයි අනිත්තා ඇත තරගයක් කියල කියන්නේ සාමාන්‍යය අපි ඒ විභාග කියන ඒවා රංගයක් විදියට ගුඩක් වෙලාවට තියෙන්නේ එකට විවිධහේතු තියෙනවා නමුත්. මේකොටස් දූලපුතාල හොඳින් අවබෝධ කරගත්තොත් එම අනිත් අයට වඩා ඒදවල් පටන්ගන්න කොටම දූලපුතාල කොඩ්ඩක්කරී කලින් එකන්නේ ඉස්සරහටග ඉන්නේ එක නිසා තව ඒ ඉස්සරහාට ඒරිෙවල්වල යන්න ඉතාම පහසුවේ එක නිසා ඒදෙල්ල හොඳ ප්‍රතිපඵලයක් ගන්න පහසු වෙනවා මේ කොටස් හොඳින් අවබෝධ කරගෙන තිවුණොත් සාමාන්‍ය කළද. ඒක නිසා තමයි මේ කොටස වැදගත්තු වෙන්නේ මේ කොටසමා කලින් කිව්ෝවාගේ මෙහෙමම තියෙනවා ඒ නිසා දුලපුතාලට මේ කොටස් එක පාරක්රි මෙහම ඉගෙනගෙන තියෙනවා කියන වැදගත්තේවි අනාගතයේ ෞතික විද්‍යාවහාහරි ජීෝ විද්‍යාව හරි කරන්න බලාපොරොත්තු වෙන්වා. කොටස් වලට වඩා මේ රස්සාන විද්‍යාව කියන කොටස මෙහෙ ම තියෙන එක එක වැදගත්තේ වගේ ඒ නමුත් සමහරලට දුළපුතාලට අමාරුවයි කියලා සමාහරලට තයෙන් නැති නමුත්කේ. ඒ රසාන විද්‍යාව ජීවවිද්‍යාව කියන එක බෞතික විද්‍යාව නං එක මතුපිටින් කතා කිරීමක් විතර ඇති වනේ බෞතික විද්‍යාවේ සාමාන්‍ය පෙළට ඒ නිසා ෞතික විද්‍යාව කියන එක උසස් පෙළට ගියහාහම අනිවාරයම තවමීට වනා ගොඩක් ගැම්ඹුරු වෙනවා මතුපිට එක නිසාො සීමාවකින් ඒ සාමාන්‍ය පිමිශය නිර්දේශය උසස් පෙලදි කරන්න පුළුවන් දවස්කාානකින් නමුත් මේ රස්සායන විද්‍යාව කියන එක ඒ උසස් පෙෙනට ඒ අදාළ කොටහස්ස එක උගන්නන්නවා ඒ නිසා දූල කුතාරට මේකෙන් යම් අදහස. න්න පුළුවන් එතකොට උසස් පෙළ රස්සායිනය විද්‍යාව කියන කොටසගෙන අපි එතකොට බැඩුවොත්ත එහෙම අපි කතා කර කරයි ිටිය එතකොට මේ චුට්ටාක් කියන්න එතකොට අපි කතා කරමි හිටිය විද්‍යුත්‍රිනතාවය කියන කොටස ගැන කතා කරේ විද්‍යත්‍රිනතාවය කියන කොටස ගැන කතා කරේ අපි එක බැලුවොත්තේම විද්‍යත්‍රිණතාව යන්නේ අදහස් වන්නේ මූලද්‍රා්‍ය පරමානුවක් තවත්මූලද්‍රා්‍ය පරමානුවක් සමඟ සහසායුද්ධ බන්ධනයකින් බැදිල් ඇතිවිට එම බන්ධන්නේ ඉලෙක්ට්‍රෝන තමාවිතට ඇද ගැනීමේ හැකියාවයිකද ක මේ බන්ධන කියර එක දලපුතාල මේකත් ඉස්සර හටිගන ගන්නවා පොත්තේ තිවුුණ අලි අවස්ථාවදිත කොන මේ පස්සට ඉසර හටදියාම දලපුතාල මේ කත්තිගන ගන්නව සහසං යෝජ බන්ධන කෙරගන්නේ අවස්ථාවද මේ සහසන් යුජ බන්ද කැකකිවොත් එෙම එකක්නෙක් ක ළඟ තියෙන ඉල්ෙට්‍රෝන අනිත් පුද්ජලයාට හෝමාරු කළ දෙන්න පොදුවිතියාගන්න ඒගොල්ලො බන්ධන ඒකන බැදිල ඉන්න එකන්නේ වැලුවොත්හ මතකොට ෙටොනටක් අන්තිම මේ කව්චේත කොට තියෙන ඕනම් ඒයාට එතකොට එයා එතකොට මේ ආරෝපණයක් එ යාට සම්පූර්ණය කවචේ තියෙනවා එතකොට ඒ ඉලෙට්‍රෝනටම තියෙන අවස්ථාව එතකොට මේම ඉලෙක්ට්‍රෝන අටම මෙතන එත කොට තියුණේ පහයි එතකොට හායායි හතයි මෙහෙම හතාත් තියෙන අවස්ථාවදී මොකද කරන්නේ මේරික තාව ේකාක්්‍යතකොට අරගෙන මේකෙත් එයාගෙත් තියෙන කියද හතයි. තුනයි හතරයි පහයි හායායි හතයි. මොකද කරන්නේ මෙයාගේකයි මෙයාගේකයි මේ දෙන්න පොදුවේ භාවිතා කරහමතකොට මෙයාටත්තත්ටයි මෙයාටත්නට එතුකොට ඒ වගේ අවස්ථාවත් තමයි මේ කියන්නේ. එතකොට ඒ පොදුවේ. භාවිතා කරන්න ඉෙට්‍රෝන කොට එකට සහ සංයජ බන්ධනය කියකොට ඒවාගේ අවස්ථාවක දෙතකොට මේ ඉලෙට්‍රෝන තමාගිවිතට ඇදගන්න තියෙන හැකියාව ගැන තමයි කතා කර අපි බැලුවොත් එහෙමත කොට අපි විද්‍යත්‍රිණතාවේ කිය පහවෙතකොට බැලුවොත්ෙම විද්‍යත්‍රිණතාවේ කියන එක විද්‍යත්‍රිණතාවේ යන්නේ මේ කොට සතකොට අපි බැලුවොත් විද්‍ය ත්‍රිණතාවය යන්න අදහස්වාන්නේ මූල ද්‍රව්‍ය පරමානුවක් තවත් මූල ද්‍රව්‍ය පරමානුවක් සමඟ සහසංයුජ බන්ධනයකින් බැඳී ඇතිවිට එම බන්ධනේ ඉලෙට්‍රෝන තමාවෙතට ඇති ගැනීමේ හැකයාවෙතකොට මේක සහසංයුජ බන්ධනයකින් බැඳිල තියෙන්නෝන කිය එක. ඉස්සරහට ලෝහ බැදිලතියනකි බන්ධන ඒවා. ඉගෙන ගන්නව දුලපුතාලා තවටික ළඟ පා්ඩමිනි මගගේද ළඟ පාඩම විතර ද තකො ලක්සන ජාවදී මේ එක බන්ධනයක් තමයි එතකොට අයනික බන්ධන හර වන්දන වර්ග තියෙනවා එතකොට මේ එක බන්ධනයක් තමයි මේ සහසාංයුජ බන්ධන කරක මේ සහසායජ බන්ධනවැකින් බැඳිල තියෙනකොට මේ බන්ධනය තියෙන ඉල්ලෙට්‍රෝන එතකොට තමාම් වෙත ඇදගන්න තියෙන හැකියාව ගැන තමයි මේ කිය කොටසට යන්න බලාපොරොත්තු වෙන වෙතකොට අපි ඊළං කොටස ග ියොත්තහෙම අපි ඊලංකොටස බැලුවොත් එේම සුක්ගට පුතාලා වි ඊලං කොටස බැලුවොත් විද්‍ය්‍රිනතාවය වැඩී පරමානුවක් මේ කොටස අපි කත් ආතරන්න එතකොට විද්‍යත්්‍රිනතාව වැඩි පරමානුවා ඉලෙට්ටෝන කෙරෙහි දක්වන ආකර්ශනය විද්‍යත්‍රිනතාවෙන් අඩු පරමානුවක එම හැකියාවට වඩා වැඩී කර දක්වුණ. එතකොට එකන්නේ ඒ තමන් වෙත ඇදගන්න තියෙන ඒ මේ හැකියාව ගැන කිව් වෙත කොට ඒ හින්දා විද්‍යත්‍රිනතාවේ වැඩිනාම්. ඒක අනිවාරය මෙතකොට ඇදගන්න. ඒ විද්‍යත්‍රිනතාවේ වැඩි කියල කියන්න එතකොට තමන් වෙත ඇඳගන්න තිය හැකියාව වැඩි කියන එක එතුොට තමයි මෙතන මේ එකෙක්්දක් කොල තිනා පහෝ. එතු කොට විදු්‍රිනතාවේ වැඩි පරමානවා. ඉලෙට්‍රෝණ කෙරෙහිතක් වන ආකර්ශණය, විද්‍ය්‍රිනතාවෙන් හඩු පරමානෝකේම හැකියාවට වඩා වැඩි කියක්. එතකොට විද්‍ය්‍රිනතාවේ අඩුනා යා ඉලෙට්‍රෝන තමාං වෙත ඇදගන්න දක්වන බලය කියනෙ ඒ ආකර්ශනයත කොට අඩු වෙනවා විද්‍ය්‍රිනතාවේ වැඩිනාං එලෙට්‍රෝන තමාංවෙත ඇදගන්න යොදන ඒ ආකර්ශනය වැඩි වෙනවා කියන එක. එක නිසා මේ විදදුට්‍රිනතාවේ අඩු වැඩි කියනෙ එක අනුවඇතුකොට ඒ ඉලෙට්‍රෝන තමා වෙත ඇදගන්න යොදන බලය කියන අඩු වැඩිවෙන්නව කියන එක තමයි දක්වලදී. අපේ බැලුවොත් එහෙමෙතකොට විදදුට්‍රිනතාවේ මේ අවස්ථාවද මේ කොටසදූ ලපුතාලට මංහිතාන්නේ එක පාරට තේරන්න ඇතිවෙන්න පුළුවන් කලිුචියෝගේ මේ කොටසම උසස් පෙලටත් තියෙනවායි මෙහෙමම එක නිසාටස ඒ දලපුතාලට එක පාරටම තේරෙන්න්න ඇතිවෙන්න පුළුවන් නමුත්. අමාරු කොටසක් නෙවෙයි ඒ හොඳට මතක තියාගන්න මේ කොටස අමාරු කොටසක් නෙවෙයි ඒ දූලකුතාලා කීප පාරක්ම එක ලියලා එහම නැ එක දැකල පුරුදුවෙන්න ඕන කොටසක් මොකද මේකුට අස් රසායින විද්‍යාවදී අපි ලොකුවට ගනාා හදන්න ඒවා නැහැත්තටම ලොකුවට නැහැත කොට ඒවා දලකුතාල මේ අවශ්‍ය වන එමූලික කොටස තමයි තියෙන්න්නේ මේ මේ අවස්ථාව දීගන ගන්නේ මේක උසහස් පෙලට මේ කොට සක්ති වුණාට මීට වඩා ගැඹූරින් ඒඒකුටස් ඉගෙන ගන්නවා එතකොට ඒව තමයි විභාගවලටන්නේ මේ කොටස් දැන ගත්ත කියලා උසස් පෙර ලකුණු එහම ගන්න එකන ඒ විතරත් දැනගත්ත කිය ගන්න බැහැන අමුත් ඒක දැනගත්ති නැත්තම් ලකුණු ගන්නා බැහැ කියනක් මතක තියාගට. ඒ නිසා මේ කොටස ඇත්තටම හොඳින් තේරුම්ගන්න පුළුවන් නම් උසස් පෙල රස්සායන විද්‍යාව කියන්නේ ලොකු අමාරු දෙයක් නෙව ඇත්තටම ඒගන්නේ හොඳින් ඒ රසායන ්‍ය ඉගෙනගන්න පුළුවන් කියන එක තමයි මේ කොට සහොඳින් පුළුවන් කියලා කියන්න බැල්ලුවොත්ත එෙමතකොට මේ අවස්ථාව එතකොට අපි බැලුවොත් එො විද්‍යත්‍රිණතාවේ කිය අපි කතා කරපුතකොට මේ කොටස ැලුවොත්ත එහේතකොට ඒකත් අපි ලියාගත්තය හොඳ ව විද්‍යත්‍රිණතාව වැඩි පරමානුවක් ඉලෙට්‍රෝණ කෙරෙහි දක්වන ආකර්ශණයතුකොට මේ විද්‍රිනතාවේකොට වැඩි පරමාණුවක්ක කො ඉලෙට්‍රෝන කෙරිදක් වනි න ඉලෙට්‍රෝන ඇදගන්න දක්ව වන ආකාර්ශණයතුකොට විද්‍යත්‍රිනතාවෙන් අඩු පරමානුවෝක ම හැකියාවට වඩා වැඩි. එකන්නේ විද්‍යත්‍රිනතාවේ වැඩි පරමානුවක් ආකර්ශණ ශක්තිය වැඩි විදදු්‍රිනතාවේ අඩු පරමානුවක ආකර්ශණ ශක්තියට වඩා එක තමයි මේ හි දක්වලතිේ. අපි බැලුවොත් එහෙම මෙතකොට මේ අවස්ථාවදිතකොට අපි බැලුවොත් එහෙම මෙතකොට මේ අවස්ථාවවිදි ඊ ඒ කොට සීලාංකොටස බැලුවොත් එහෙම ළංකොටස බැලුවොත්තම රසායිනික බන්ධන ඒකකය යාාටත්තේ විද්‍යු්‍රිනතාවය පිළිබන්ධව වැඩි දුරසාකච්චා කරෙනවා කියෙතිකොට රාසානික බන්ධන කියන කොටස එතකොට රාසානික බන්ධන කියන කොටස ස්සරහට දූනපුතාලකන ගන්නවා මේකේ තව පාඩ දෙහකි පාන්සිවිතර ඒක ඊළඟ පාඩමනෙවෙේ ඊළංඟ අනිප පාඩම වංහිතන්නේ රසානික බන්ධන වෙන්න ඕන එතකොට ඒ පාඩමේදී තුලකු තාලමේ විදදු්‍රිණතාවේ කියන කොටස තවදුරටත් ඉගෙන ගන්නවා. එමකොද බන්ධන කියන එක ඒව පැහැදිලි කරන්නේ විදදු්‍රිණතාවේ කියනෙක භාවිතාාවෙන හින්දා ඒක දලපුතාල ඉගෙන ගන්නව කියන එක අපි වැැලුවත් ඒ මෙතකොට ඉලං කොටස විද්‍ය ත්‍රිනතාවේ සාකච්ඡා කිරීම සඳහා මේකොටසාපී විද්‍ය ට්‍රිනතාව ප්‍රකාශ කිරීම සඳහා විවිධ පරිමාන ඇති අත්තර අප මෙහිදී සලකා බාලනුවේ පෝලිං පරිමාණය කියළ දක්වොල තිනදකොට මේකෙදී පෝලිම් පරිමාණය කෙන මාවිතා කනව කියර දක්වළු පෝලිම් පරිමානය අනුව, විද්‍යටිණතාවෙන් ඉහළම මූල ද්‍රාව්‍ය ලෙස සලකනුයේ ෆලෝරිී එතකොට ෆ්ලෝරීන් කියන එක තමයි එතකොට විද්‍ය්‍රිනතාවෙන් එකොට ඉහළම මූලද්‍රව්්‍යේ විදිර ෆ්ලෝරීන්න එක මාවිතාාවෙනව කියල එතකොට මේ අවස්ථාව ්ලෝීන් ෝරන් කියන එක ලෝීන් ඒ එතට ලෝරින් ඒ ආම්ලික මේ අවස්ථාවදි එතකොට ඒ ෆලෝරන් භාවිතා කන්න අවස්ථාතිය නොවෙතකොට්ලෝරීන් තා බයාන්නක අවස්ථාතිය නෝ සමර අවස්ථාවලදි භාවිතා කන්න ඒ වීදුරු පවා දිය වෙනඒ පලෝරීන් වන යාම්ලික අම්ලේ එතකොට හයි්‍රජන සම්බන්ධවෙච්චේ එ එච කියන එක මංහිතාන්න එතකොට ඒ ඒක ඉතාම භායනකයි මමුොද වීදුරු වීදුරුකට දැම්මොත් එෙම විීදුරු අ දිය වෙනවා ඒක නිසා තමයි භයානක එතකොට ඒවා ඒ මනුස්සේගේ ඇකටවැනුත්යේ මනුසගේ ඇඟත් දිය වෙනවාඒ තරම් ප්‍රබලයි ඒ වගේයාමුල කොට සතකොට මෙතන අපි බැලුවොත්දේම විද්‍යටිනතාව ප්‍රකාශ කිරීම සඳහා විවිධ පරිමාණ තියනව කියලා අපි කතා කරතුකොට මේකෙද සලකන්න එතුකොට පෝලිම් පරිමාණය කිය ලබ කතා කර. අපි වැැලුවොත් මෙතකොට පෝලිම් පරිමාණය අනුව විදටිනතාවේ ඉහළම මූල ද්‍රාවවෙල් එස්සසාලකන්නේ ෆලෝරිී උච්චවායු සඳහා විදදු්‍රිනතා අගයන් පෝලීම් පාරිමානය හි ළමාදී නැත කියර දක්වුණුු් එක. ඒ කියන්න හීලියම් වගේ එතකොට ඒවායු කියන එක එතකොට මේ අවස්ථාවද හයිත්‍රජන් ඉළඟට හීලියම් කියන එක තියෙන්න්න ඕන හීලියම් කියන එක එතකොට මේ අවස්ථාවවිදි උච්චවායු කියල දක්වල තියෙන ඒකොට සතකොට ඒය එතකොට සම්පූර්ණයම සම්පූර්ණයම ඉලෙට්‍රෝණ වලින් ඒ කවච පිරිල තියෙනෝනං ඒගොල්ලුන්ට ඉලෙට්‍රෝණයක් ඇදගන්න අවශ්‍යතාවයක් නැහැකොයි වත්තියන්න තමයි මෙතන මේ හීලියම් ආගනියෝන් ආගන් කියන ඒවා ඒවයි කච්ච සීරම ඉලෙක්ට්‍රෝණවලින් පිල්ල තියෙන්නේ ඒවැහිස් නැහැ ඒක නිසා පොහෙවත් තියන ඉල්ලෙක්ට්‍රෝනියා තමන් විත ඇදගන්න කියන ඒම බලයක් මෙතන සාකච්ඡා කරන්නේ නැහැ කියනගතුකොට අපි බැල්ලුවොත් එහ මෙතුකොට මේ අවස්ථාවදිී ප්ලෝරීන් පරිමාණය අනුව එතකොට විද්‍යත්‍රිණතාවයෙන් ඉහළම මූලද්‍රාව වෙලෙස සලකන්නේ ෆ්ලෝරීන් කියන එක කියල දක්වොන. උච්චවායු සඳහා විදදුත්‍රිනතා අගයාන් පෝලීම් පරිමානයේ දබාදී නැත එතොට ඒකට හේතුවෙතකොට උච්චවායු කල කියන්න එතකොට ඒවාගේ හීලියම් හරි නියෝන් හරි ආගන් හරි ඒවා ඉවයි. කච ඒව සේරම එතකොට පිරිල්ලතියෙන එතකොට ඒක නිසා ඒගොල්ලෝ බන්ධන උච්චවා එතකොට රසානික බන්ධන සෑදීම කෙරෙහි අඩු නැඹුරුවක් දක්වනෝ කෙරෙකන්නේ එයාට එතකොට කොහෙවත් ඉලෙටු ඕන ගන්න අවශ්‍යතාවයක් නෑ යාගේ පවච සේරම පිරිල් ලතියෙන් එක නිසා ඒගොල්ලෝ රසානික බන්ධන හදන්න අඩු නැඹරුවත් තමයි දක්වනෝ කියරෙන දක්වන. මේ කොට සත්තියකොට කොඩ්ඩක් බැලුවොත් හෙම මේ කොට ැලූහම ට පන්සේ ලෝහ ොෝ කිය කොටකගන්න එතකොට මේකොට සැඇත්තනම ඉතාම ඒන්නේ දුලපුතාල දෙතුම් පාරකට වඩා කියලා පොඩ්ඩාත් තේරුම් ගන්න එක වැදගත්වෙන කොටසක් ොල වා මේ අවස්ථාව විදිතු කොට මෙතන එතකොට දලපුතාල කීප පාරක්ම කියවලා පොඩ්ඩක් එක තේරුම්ගන්න එක වැදගත්වෙන කොටසාක්ක ඇත්තටම ඒ එක පාරට ඒඇ එක පාරට තේරුම්ගන්න බැරිවෙන්න පුළුවන්මං කීප පාරක්ම කිව්ව එතකොට අලුත් දේවල් මේවැයි තියනවා ඒ ඒ නිසා මේක දලපුතාල පලවෙනි පාර ආන දේවලුත් ඒක තියෙනවා එක නිසා. පාරට පුළුවන්ා ඒක පුෘදුමදය වෙන දෙයක් ඒක නිසා කීප පාරක්ම පොත කියවල එ දැනුම ගන්න එක වැැදගත්ත. අපි බැලුවොත් එහෙමතකොන මේ කොට සේතකොට මූලජ්‍රාව්‍ය වල සා විද්‍ය ට්‍රස් රිනතාව විශ්චලනය වන අන්දම දක්වා ඇති ඉහත ප්‍රස්ථාරය හොඳින් අධ්‍යනය කරන්න කර දක්වුණු එතට කලින්තුුම් පස්ථාරි ගැන හති කියන්නේ මේක ඒ අධ්‍යනය කරන්න කියනවා තකොට මේ අවස්ථාවේදතුකොට මූලද්‍රාව්‍ය වල විද්‍යටලිනතාවය විචලනේ වන අන්දම දක්වල තියෙන ඒ පස්ථාරය අප උපාරක්කක් බලන්න බලාපොරතුන එක. හොඳින් අධ්‍යනය කරන්න කියනවා. ආවර්ථයද්දිගේ වමේ සිට දක්ුණට යන කොටවා මේ ඉන්දා දක්ුණට ආවර්ථය අද්දි කියයන කොට. විද්‍යුට්‍රිනතාවය වැඩිවන බව පවත් කාණ්ඩ අද්දිගේ, හල්ල සිට පහලට යන විට විදදු්‍රිනතාවය අඩු වෙන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන් කර දක්කොට. එතකොට මේ අවස්ථාවතකොට මේ ලිතියම් කියන එක තමායි එතකොට පලවිනි කාණ්ඩේ එතනින් දං එන්න එන්නේ යන කොට මෙහට මේ අවස්ථාවේදී ඒ විදු්‍රිනතාවය කියන එක එතකොට වැඩි වෙනවා කියන එක දක්වලතිය. නමුත් මේ අවස්ථාවදතකොට ඊළඟ ඊළංඟ කාණ්ඩෙට ගියොත් සෝඩියම් කෙනෙ මේ කාණ්ඩට ඊළඟ ආවර්තත ගියොත් එහෙමත කොට ඒෙදී විද්‍ය්‍රිනතාවේ මීත වඩා අඩුවෙනවා එහෙම අඩුවෙවියනවා එකට හේතුවතාමයි න්‍යශ්තියේ ඉන්දා අවච්චගාන්න එන්න එන්න වැඩි වෙන එතකොට අපි කතා කල්ල තියෙනවා න්‍යාස්තියේ ඉලෙට්‍රෝන ඇදගන්න ඒ පුළුවන් පෝටෝන තියෙනවා කියලා නිියවට්‍රෝනවැට මේ ආරෝපනයක් නැහැ කියලා කතා කරා අපි එකට ස්කන්ධයක් විතරයි තියෙන්නේ. මේ පෝටෝන පෝටෝන වලට වෙතකොට ඒ ස්කන්ධයක් තියෙනවා ඒ වගේම ආරෝපණයක් තියෙනව කියලා. එතකොට පෝටෝනවලට ස්කන්දයකුයි ආරෝපනයකුයි තියෙනව කියන අපි කතා කරා. එතකොට මේ අවස්ථාවදිතකොට ඒකට ඉස්කන්දයකුයි ආරෝපණයි එතකොට තියෙනකොට, ඒ ධනාරෝපන ඉලෙට්‍රෝන ඇදගන්න පුළුවන් මේ න්‍යස්ටේ තියෙන පෝටෝනවලට ඒ ඉලෙට්‍රෝන ඇද ගැනීම හැකියාව තියෙන්නේ න්‍යස්ේ තියන පෝටෝනවලට වාමත රැන්දොත් හෙ මේ වටේ මෙම කවචවල තියනවා ඉලෙට්‍රෝන මෙහම තිය කෙලා වොත් ඒ මැද න්‍යාස්ටයේ තමයි එතකොට දන ආරෝපන තියෙන්නේ මේ වරිනආරෝපන තියෙන්නේ මේ ඇද ගැනීම හැකියාව තියෙන්නේ මේ න්‍යස්ටියයට එහෙන කවච්ච ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න මොකදවෙන්නේ. මේ න්‍යයාශ්ටියට ඒ බලපෑමක් කරන්න පුළුවන් හැකියාව මොකදවෙන්නේ අඩුවෙනවා. ඒක කියන්නේ මෙතන ඉන්දා මේ න්‍යාශටිිය ඉඳන් යන දුරප්‍රමාණය කවචගාන වැඩිවෙන්න වැඩිවෙන්න. ඒ එතට දුරප්‍රමාණය වැඩි වෙන්. දුරප්‍රමාණය වැඩි වෙනව කියල කියන්නේ. එයා එතකොට අවස්ථාවදිතකොට ඒ දුර ප්‍රමාණය වැඩි වෙනව කියලා කියන්න එත කොට දුර ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්න එත කොට එයා ඒ ඇද ගැනීමේ හැකියාව කියන එක මොකද වෙලා තියෙන්නේ අඩුුවෙනවා ඉලෙටට්‍රෝනේ ඇදගන්න තියෙන හැකියාව මොකද වන්නේ අඩුවෙන මොකද එයා ඒ පිට එකට දුරින් ඉන්න දුරින් ඉන්න හින්දක් එක පහසුවෙන් හම ඇද ගන්න පැළිගංකාවක් නැහැක එක ඒ හැකියාව අඩු එක දුල හුතාල ඇතුකට මතක තියාගන්න ඒක නිසා මේ ආවර්ථයක පලවිනි ආවර්ථ දෙනි ආවර්ථ තුන්නි ආවර්ථය හතරවිනි ආවර්ත අප ආවර්ථ හතර ගැෙන කතා කන්නව කිව්වේ මේ ආවර්ථ හත්තර ඉතකොට පල ආවර්ථිත වඩා දෙවිනි ආවර්ථ දෙකට වඩා තුනතුනට වනා හතර. එහෙම ඒවයිඒ විද්‍ය්‍රිනතාවේ කියෙනෙකෙතු කොට මුකද වෙන්නේ අඩු වෙන්න ඕන කියනෙ එක මතක තියාගන්න. එතකොට මේ අවස්ථාාවදි එතුකොට ඊළඟ එක අපි වැලුවොත් එහෙමතුකොට එක එකම ආවර්ථය වමේ ඉන්දන් දකුණට යනකොට මොකද වෙන්නේ වමේ ඉන්ඳන් දකුණට අපි මේ නියෝන්් කියෙක් ගන කතා කරන්න නියෝන් කියන ගැන කතා කරන්න හැකිල අපි කතා කර එතුකොට මේ අවස්ථාවිදී මේ අවස්ථාවදී එතකොට මෙතදි මෙදි එතකොට අපි ෆලෝරන් ෆ්ලෝරීන් කියෙ එක බැලුවොත් ඒේ මෙතකොට යාට එක ආරෝපණයක් අවශ්‍ය යතකොට යාටි කාරෝපනයක් නැහැක්තකොට මොකද හත්තෙනි කාණඩ් ඉල්ලෙට්‍රෝන හතත් තියෙනවා එයාට එතකොට එක සම්පූර්ණ වෙන්න ඉලෙට්‍රෝන අටක් එතකොට තව ඉල්ලෙට්‍රෝණයක් යාට අවශ්‍ය වෙන. අටක් වෙන්න. එහෙනම් මොකද කරන්නේ. එයා ඒ කොහොම හරි ඉ එකන්නේ එක ඉක්මනට යාළඟට ඇදල ගන්නවා කිය එයාට වැඩි බලයක් එතන තියෙනවා. මොකද එකත් අවශ්‍යවෙන්නේ. නමුත් මෙලිතියම් කියනෙක් කෙනා බැලුවොත්තේම අවසංකවච්චේ එක ඉලෙට්‍රෝණයක් තියෙනවා එයාට ඒක දෙන ඉතාම වැදගත්ව කාට හරි එක දුන්නහම එයාට මෙතන ලෙට්‍රෝන හතත් තව. අරගන්න බැහැ එක නිසා එයා කරන්න හදන්නේ යාගෙතියන ඉලෙක්ට්‍රෝණය කාට හරි දී ලදාන්නක එතකොට එයාට ඉලෙට්‍රෝන ත කොට ඒකෙදී අටක් වෙන අවස්ථාවට පත්වෙන මොකද එකත්තිවි චාන්තිම කවචය කත්තිවිච්චක එයා දී ලදම්මා අනිත්ට එතොට එතකොට එයාගතකොට ඒවච්ච සම්පූර්ණයම ඉලෙක්ට්‍රෝනවලින් පිරන්න එතොට ලෙට්‍රෝනේ තියෙන අන්තිමකවච තින ඉලෙක්ටෝනය දෙනක පහසුවෙන්න්න පුළ එතකොට ශක්තිය කියන එක අඩුුවෙනවා කියන. එක නිසා තමායි එතකොට ඉතාම ඒ ඒ අඩුවෙන්නේ අඩුම අව්‍යවෙන්න ඒක වෙන්නේ ඒකයි එතකොට ඊළඟට එහෙම යනකොට මේවා එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන කොට එතකොට ඉලෙට්‍රෝන ගාන වැඩ වෙන කොට ඒ. විදත්‍රිනතාවේ කියෙ එක මෙහෙම වැඩි වෙනම කියනෙ එකෙත කොට ඒවගේම මංකලින් කිව්වාගේ ආවර්ත වැඩි වෙන කොටෙතු කොට විද්‍ය්‍රිනතාවය අඩු වි යනම කෙනෙක දුොළපුතාට තයරණ ඒකොට සතමයි මෙතන තිවුණන එතකොට අපියට කොටසැලියා ගන්න බනාපොරොත්තු වෙන වෙතකොට අපිලියාගන්න ගයොත්ත එහෙම. මේ කොටස ලියාගන්න බලාපොරොත්තු වෙනවා අපි විද්‍යත්‍රිණතාව ප්‍රකාශ කිරීම සඳහා විවිධ පරිමාන ඇති අත්තර මෙහිදී සලකනුයේ මෙහිදී සලකනුයේ ප්ලෝ පෝලිං පරිමානය කොට මේහිකෙද කතා කරන්න අපි පෝලින් පරිමාණයකැ විද්‍යුට්‍රිනතාවෙත කොට ප්‍රකාශ කරන්න විවිධ පරිමාන තියෙනවා මේකෙද සලකන්නේ එතුකොට සමහිත්මීද සලකනුයේ පෝලිින් පරිමාණය කියලා. එකත්ලයා ගන්නක වැදගත්වෙන දුලපුතාාරනික වැදගත් කරුණක් ඇත්තටම පෝලීම් පරිමානය අනුව මේ කොට සෙතකොට මේ බැලුවොත්වේීම මඟක පාට කරන්න හෙමුණොත් පෝලීම් පරිමානය අනුව විද්‍යශිනතාවෙන් ඉහලම මූල ද්‍ර්‍ය ලෙස සලකනුයේ ප්ලෝරීන් එතකොටේ ඉතාම වැදගත්කොට සක් එතකොටඒ ්ලෝරීන් කිරගේ එකට හේතුව අපි කල්ලින් කතා කර එතකොට ආවර්ත ප්‍රමාණය වැඩි වෙනැ වැඩිවෙනකොට කච්ච ප්‍රමාණය වැඩිවෙන එක එතකොට දන්නවා දුූලකු තලසකොට ඒ න්‍යස්තියයේ ඉනම් දුර ප්‍රමාණයයේ වැඩි වෙනකොට එතකොට මේක ඒ විද්‍යත්‍රිණතාව කියන එක අඩුුවෙනව කිය. එතකොට එෙනම් පලවෙනි මේ ආවර්තය තියෙන එතකොට මේ අවස්ථාවේද පළවෙනි ආවර්ථය හරි එතකොට දෙනි පළිනි ආර්ථය හෛත්‍රජනී හිටියනු තිය එතකොට හහිරිය එතකොට ඒක ගැන කතා කරන්න හැම අවස්ථාවද එතකොට මේකෙදී එනම් දෙවිනි ආවර්ථය තියෙන ෆ්ලෝරීන් කියන එක තමයි ඒනාම් ඒ අගේ ඉහල්ලමාකයක් වෙන්න ඕන කියෙක දුලපතාර්ති ඒ නිසා එතකොඩට මේ අවස්ථාවේදී පෝලිින් පරිමමාය අනුව එතකොට විද්‍යටිනතාවේ ඉහළම මෝල ද්‍රාවය පෙන්නෙත වෝට ප්ලෝරිී ඊීලන් කදලියාගන්න තුළපුතා ඒකත් ලියාගන්නෙ හොඳ වේ අප එකක් බැලුවොත්දේම උච්චවා යුච්චවායු සඳහා විද්‍යටිනතා අගා පෝලිම් පරිමානයෙන් දී නැත කියල දක් කොළ තියෙනවා උච්චවායු රසායනක බන්ධන සෑදීම කෙරේ අඩු නැඹුරුවක් ඇත කියෙනෙ එකත් ලියා කර තුළපුතා මේ උච්චවායු කල කියන්නේ හලියම් නියෝන් ආගන් කියන කොටස ගැන කතා කරන්න එතකොට මේ අටවෙනි කාණ්ඩේ තියෙන වාතේ ගැ වායු ගැන කතා කරන්න එක ලියාගත්තාක්කමන් නැදුල පුතාලෙතකොට උච්චවායු සඳහා විද්‍යටිනතා අගේක් පොලින් පරිමාණල් ලීදී ඇත කෙනෙක තකොට මේ හිලියම් නියෝන් ආගන් කියනෙ එක ගැන කතා කරන්න ලපුදා මේ කොට සෙලියයාගෙන ඉවරු හම ට්ටිකේදානෙ කොට අපපට ොස හලපුුවන්. පීල්න් කොටස ලන්න බලාපොත්වී ඇ කොට දලමුතාරට මේක මේ කොට සැත්තටම දෙතුම් පාක් විරකිවවා හම අනිවාරයම එලොක්කෝ අමාරුවෙන කොටසක් නෙවෙයි නම්මුත් එක පාරට ඒ තේරුම් ගන්නව කිය එක තරම් පාසු කොටසකුන් නෙවෙේ නිසා කීපවාාරක් මෙහෙම කියවල තේරුම් ගන්න එක ඉතාම වැද ගත්තේ අනාගතය විද්‍යාව උසස් පෙල විද්‍යාව විශාන් කරන්න බලාපපුොත්්‍රීෙන්න්න වනගේ කොට සනිවාරයම ඒරුම්ගන්න එක වැදගත්වන කොටසහක්ක අප පීළං කොටස බැල්ලුව ොත්හෙම මූල ද්‍රාව්‍යවල විද්‍ය්‍රිනතාවය විච්චනනන අපිකාලින් කතාකර කොටස ඉකිටියාගන්න කොටස් තිේදකෙනක බලන්න අපි මූල ද්‍රාව්‍ය වල විද්‍ය වි්‍රිනතාව විච්චලනේවන අන්දමයි කලින්පස්ථාර්ය දක්වොල තියකිලද කොට අපි මේ කොටසලියාගන්න බලාපොරොත්ති වෙනවා චුට්ටකින්න එක කොටස නෙවයි පිළිවූුවොත්තේම ආවර්ථයද්දිගේ වමේ සිට දකුණට යන විට විද්‍යටිනතාවය වැඩිවේ වන බවත් පැඩිවේ කියල අපදිියා ගඩමු ඉඳකොට වැඩිවේ. ආවර්තයද්දිගේ වමේ දා දකුණට යනකොට විද්‍යටිනතාවේ වැඩි වෙනවා ඊළඟට අප පිළියාගන්න බලාපොරොත්තු වෙන්නේ කාන්ඩයද්දිගේ ඉහල සිට පහලට යන විට විද්‍යුත්‍රිනතාවය අඩුවෙනවා අඩුවේ කෙල්ලියා ගන්න පුළුවන් එතකොට කාන්ඩයද්දිගේ ඉහළින්නම් පහලට යන කොටතු කොට විද්‍යත්‍රිණතාවය අඩුවෙනවා ආවර්ථය දිගේ කොට වාම ඉන්දදාන්දක්නුට යනකොට විද්‍යටිනතාවය වැඩි වෙනවා කියන එක කාන්්ඩි අදදිගේ ඉහල ඉදාම් පහලට යනකොට විද්‍ය්‍රිනතාවය අඩුවෙනවා කොට අපි මේ කොටසේතකොට ඒ කලින් කොට සිතකොට අආසාම් වෙලාපි කතා කරන්න බලාපපුොරත්තුන ඉළඟට ලෝහ අ ලෝහ අලෝහ සහ ලෝහා ලෝහ කියන කොටස තමයි ඊළඟට කතා කරන්න තිය එතකොට ඊළංකොට සපි දුලකපුතාලේක ලියාගත්තාක් කමන්න ඇතකොට මේ කොටස මාතෘකාව ලෝහ අලෝහ සහ ලෝහා ලෝහ කියන කොටස මේකොට සැත්තනම දුළපුතාල මේ කොටා සැත්තනම ඉතාම වැද ගත්තේමුකොද අම්ලැහැදේන්නේ බස් මැහැදේන්නේ ඒවයි ගුණ කියනේවාට මේ බල පානවා.ඒ නිසා එතකොට මේකොට අස් එතකොට ඒ පොඩ්ඩක් කරි අවබෝධ කරගන්න එක මාංකල් නොකිවෝවාගේ එක පාරින් කරන්න බැහැම එක එමුකොද ඒ ලොකුවට. මෙ එක්කල්දූල පුතාල එතකොට රසායන ද්‍යාව කියෙනෙක ලොකුවට මච්චර ගැඹුරින් කතා කල්ලා ඉගෙනගෙන නැති නිසායිතකොට මේ අවස්ථාවදී ටික ටික ඒ ්‍රසායන ජීව විද්‍යාව කෙනෙක ගොඩක් පකුඩි පන්තිවලින් අංකරගෙනීම හින්දා. ඒක සමාර වෙලාට තේරුම් ගන්නඩ පුළුවන් වෙන්න පුළුවන්. රස්සාන විද්‍යාව කියන එක එක පාර්ටම තේරුම්ගන් අමාරුවේ මේකොටස්ඒ නිසා ඒ කීපාරක්ම දූල පුතාලා. අධ්‍යිනය කරලා ඒක තේරුම් ගණ දවසක් පුළුවන් වෙන අනිවායම එක එතකොට අපි මේක බැලුවොත් එහෙම මෙතතුකොට මේ අවස්ථාවදිී තුනේ එක එක රූපේතුකොට දැක් වෙන්න ආවර්ථතාවගුවේ දීර්ග ආකාරය හොඳින් අධ්‍යනය කරන්න කියල දක් ොනතකොට මේකද මේ ආවර්ථිතාවුවේ දීර්ග ආකාරය හොඳින් අධ්‍යනය කරන්න කියල දක්වනො එතකොට මේ බෝරෝන් බෝරෝන් කියහතර මේ අවස්ථාවේදී මෙතන මේ තුම්වෙෙන එක දක් කොල තින බෝරෝන් කියන එකහිලාන්ට ඇස්ටටින් කියල දක් කොල තිනො ඒට කිය එතකොට මෙතන කියන එක දක්වලා මේ දක්වා ඇතකොට පිය ගැට පෙලක් මෙෙන් ඇදි ේකාව සලකන්නකිර මේ රේකාව පිය ගැට පෙලක් වගේ විං වෙච්චරේකාව සලකන්න කර දක්වොු. මෙමරේකාව එතකොට මේ අවස්ථා බැලුවොත් මෙමරේකාව වම්පසින් ඇති නිල් පාටිින් දක්වා ඇති කොටුවල අඩංගු මූල ද්‍රව්‍ය ලෝහ වෙන එතකොට මේරේකාවෙන් වම් පැත්ති තියනෙතුකොට නිල් පාටිින් දක්වල තියනේවා ඉවල් ලෝහ වෙනවා කියට දක්වොලති දකුණු පස තැබිලි සහ දුඹුරු පාි තබිලි පහවගේම දුරු පාටිින් දක්වොල තියන මූල ද්‍රාව්‍යය අලෝහ වෙනවා කියලා. පියගැට පෙළ අවට ලාකොල පාටිින් දක්වා ඇති. ල ද්‍රා්‍ය්වලට ලෝහහා අලෝහවලට අතර මැදිගුණ ඇතිබැවිී ඒවා ලෝහා ලෝහො ලෙස හැඳින් එතකොට මේ අවස්ථාව තියතකොට දුරපුතාල ලෝහ කියන එක දන්නව එතකොට ලෝහ කියන එක මේ අවස්ථාවද නිල්පාටි දක්වල තියනව කියෙතකොට දක්වල තින් ලෝහ කියන එක ඒ වගේම තැමිලි පාටි දුමුරු පාටිින් දක්වල තියන එතකොට ඒවා අලෝහ වෙන එතකොට ඇ මේ අවස්ථාවදි එතකොට ලෝහාල් ලෝහ කියන එක දූල පුතාලක් පාලිවෙනි පානට මෙ කතා කරන්න එතකොට මේ අවස්ථාවදී අපි ඒක ලියාගන්න බලාපොරොත්තු වෙනවල් ලෝහාල් ලෝහ කියන අපි ඒක බැලුවොත් එහෙම මෙ එතකොට ලෝහහා අලෝහවලට අතර මැදිගුණ ඇති මූලද්‍රවය එතකොට ලෝහහා අලෝහවලට අතර මැදිගුණ ඇති මූල ද්‍රා්‍ය තමයි ලෝහා ලෝහ කියල කියට එකට ලෝහහා අලෝහවලට අතරමැදි ගුණ ඇති මූලද්‍රව්‍ය ලෝහා ලෝහ වෙනෝ එතකොට. අපි ලෝහ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනද කොට ෝහ කියන කොටස ලෝහ කියන කොටස ගැ කතා කරන්න බලාපපුරොත්තු වෙන එද කොටා අපි ැලුවොත් එේම දැනට හඳුනාගෙන ඇති මූල ද්‍රව්‍ය අතරීන් සියයට අසුවක් පමණ සංඛ්‍යාවක් ලෝක වෙන. මේවා ස්වාභාවයේ මේවා ස්වාභාවයේ. නිද ලෝහ ලෙස මෙම සංයෝග ලෙස ද පවතිනතකොට ඒ නිදහසේතකො ලෝහ විදිර පවතින පුළුවන්දේ වලොත්තියන වෙන අද්‍යේ වලක එකතු වට එතකොට සංයෝග විතර තියෙන අවස්ථාතිය කර තම දක්වළ එතකොට බැලුවොත් එහෙම රාන් රිදීවැනි නිදහස් ලෝහ ලෙස ස්වභාවේ හමුවන අතර යකඩ ඇල්මිනියම් යකඩ ඇල්මිනියම් මැක්නීසියම් සෝඩියම් වැනි ෝෝ වැනි බොහෝ ලෝහ ඇත්තේ එම ලෝහවල සංයෝග වශයෙන් කර දක්වුණ. අපි මේ කොට සඩියාගන්න බලාපොරොත්තිනස කොට මේ කොට සඩියාගන්න බලාපොරත්තු වෙනවා මූල ද්‍රාාව්‍ය අතරීන් සියයට හසුවුවක් පමන සංඛ්‍යාවක් ලෝහ වෙද. කොට මූල ්‍රාව්‍ය අතරින් සසියටට අසුවක් පමණතකොට සංඛ්‍යාවක් ලෝහ වෙනවා කියනා වරහන් ඇතුළි දක්වරන්න. භ නිදහස් ලෝහ ලෙස මෙම්ම සංයෝග ලෙස ද පවතී කෙරලියන් උදාහරණ විදියට තොටලියාන පුළුවන් නිදහස ලෝහ කියන එක එතක දා නිදහස ලෝහ කියලලියලා රාන්ද්‍රීදී වැනි ලෝහ කෙල්ලිියන පුළුවන් එතකොට උදාහරණ එතකොට එක කියන එක මේ අවස්ථාවේදී නිදහස් ලෝහ ලෝහවල සංයෝග කියන කළිය ගෙනතකොට දූල පුතා තකොට දෙක කියන කොටසමය අවස්ථාවදී ලෝහවල සංයෝග කෙල්ලියලා යකඩ ඇල්මිනියම් මැක්නීසියම් සෝඩියම් වැනිිකෙල්ලිය වැ බොහෝල් ලෝහ පවැිකෙල්ලිය ගත් අත් ඇත්තිතකොට එතකොට අපි මේ අවස්ථාවද එතකොට ලෝහ එතකොට සංයෝග වශය තියෙන ලෝහත් තියන වෙතකොට නිදහස තකොට ලෝහ විදියට තනයට තියනේවාත් තියෙනතකොට එයක් ඇල්මි මේ අවස්ථාවදිී රන්්‍රිදී කියනේවා එතකොට නිදහසේ තනිී ලෝහ විදියට තියෙන ඒ දුලපුතාට සමහල්ල අට දන්නවද විද්‍යුතුප කරණයවයි රත්තරම් හත්තන සකිිට්ටවලෙහිම සමහර වෙලාවට භාවිතා කන්නව ඒ ඉස්පර්ශ ස්ථානවලදී මොකද ඒවා මලකඩකන් එන්න හැ ඒ ගැන්න එ මලින වෙන්න එකට යතුවයිවා ඒවයතකොට ඒ නිදහසතකොට මෙල්ලෝහෝ විදිදර තියෙන පුළුවන් ඒ ඒවන්ත ිනත් ීවත්තකෙදකොට සම්බන්ධ වෙන්න හැ කියන එකතකොට එකට අපි ඒකොට සේතකොට මේවා රත්තරම් ක්‍රදීවැනවා ඒක නිසා තමයි පරිපත්ත වලට එහෙම භාවිතා කරන්නේ යමලන වෙන්න ඇතකොට ඒක නිසා ඒ විද්‍යත් එතකොට ගමන් කරන්න බාධග ඇතිවෙන්නේ නැහැ කියන එක එක නිසා තමයි රත්තරං කියක භාවිතාාවන්න. නමුත් ත්‍රදී කියනෙක ඉස්සර භාවිතා කර නමුත් ඒ ්‍රදී කියනෙක භාවිතා කරන්න ැ ඒක කාල අත්ත එක්කතකොට ්‍රදී කියනක තියෙන වායුත්තක ප්‍රතික්‍රා කල් එදකොට ඒරත්තරම් වගේ උගකි මේ වැඩ කරන්න හැ කියනෙ එක දුළර පුතාල මතකය අපි ඊළඟ දාවස්ේ කතා කරන්න බලාපපුරොත්තු වෙනවා ලෝහොවල බෞතික ගුණ කියන කොටස එතකොට අපි මෙතනින් අදට මේ පාඩම අවසං කරන්න බලාපොරත්තුව වෙනවා අපි හට ලෝහවල පෞදතික ගුණ කියන කොටස කත්තා කරන්න බලාපොරොත්තුය. මොළ හිරි පාශ්න තියරන් දුර පුතාට අහන්න පුළුවන්